සුබ දවසක්. ඉතින් අදත් අපි YouTube channel එකකින් ආව ගලන්ට අලුත් දෙයක් අරගෙන අපි පහුගිය series එකේම කතා කරේ මේ indicators ගැන. අපි brake system එකකට අදාළ indicators කතා කරා, check engine indicator එක. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ engine සම්බන්ධව නැත්නම් ඔයගොල්ලෝ දැනගත යුතු indicator එකක්. මේක ඊටාම වැදගත් වාහනයකට මේක තමයි coolant temperature indicator. engine එකක උෂ්ණත්වය ඊටා වැදගත්. ඉතින් ඒක නිසා ගොඩක් වාහනවල බොහෝ වාහනවල අනිවාර්යයෙන්ම ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එකේ නැත්නම් මීටර් බෝඩ් එකේ ටෙම්පරේචර් එක කොච්චරද කියලා බලන දර්ශකයක් තියෙනවා. අපි මේකට කියනවා ටෙම්පරේචර් ගේජ් එක කියලා. ඉතින් මේකේ දර්ශක අගයන් කීපයක් තියෙනවා. එකක් තමයි හොට්, කෝල් සහ ඒකේ මිඩ් ලෙවල් එක, මැද ලෙවල් එක. ඉතින් ගොඩක් අය වාහනේ ලෙවන රියදුරන් මේක ගැන විශේෂයෙන්ම පරීක්ෂාවට ලක් කරන හේතුව තමයි මේ engine එක overheat වුණොත් engine එක අලුත් ඇදියාවකට යන්නේ නැහැ. ඉතින් සිසිලන පද්ධතිය යම් දෝෂයකදී engine එක overheat වෙන්න පුළුවන්. මේක නිසා මේ temperature gauge එක කියන්නේ ලොකු අවධානයක් බොහෝ රියදුරන්ගේ තියෙනවා. නමුත් වාහනවල ඉලෙක්ට්‍රොනික තාක්ෂණය දියුණු වෙන්න ගොඩක් කලාවට මේ engine පාලන පද්ධතියත් ඉලෙක්ට්‍රොනිකව ක්‍රියාත්මක වෙන නිසා මේ cooling system එකත් නැත්නම් මේ සිසිලන පද්ධතියට අදාළ ක්‍රියාකාරීත්වය වෙනොත් ඉලෙක්ට්‍රොනිකනට හසු වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේකෙදී වෙන්නේ මේ coolant pump නැත්නම් water pump එකක් කියලා ඉස්සෙල්ලකෝ engine එකේ water pump එකක් පාවිච්චි කරා engine එකේ සිසිලකය radiator දක්වා ගෙනියන්න. නමුත් අලුත් වාහනවල මේ සඳහා මේ water pump එක engine එකෙන් ක්‍රියාත්මක වෙන විදිහට නෙමෙයි ඉලෙක්ට්‍රොනික පාලන water pump පාවිච්චි කරන. නැත්නම් අපි මේකට modern විදිහට කියනවා නම් engine එකේ thermo management system එකක්, electronic control engine thermo management system එකක් අලුත් වාහනවල පාවිච්චි වෙනවා. ඉතින් මේකත් එක්ක මේකටත් අර සාමාන්‍ය වාහනවල මීටර පූර්වයේ පාවිච්චි වෙන temperature gauge එක ඉවත් වෙලා මේකටත් අර සාමාන්‍ය දෝෂ දර්ශක පහනක් වාහනවල දැන් අන්තර්ගත වෙලා තියෙනවා. ඒකෙන් තවත් වාසියක් තමයි මීටර බෝඩ් එකේ යම් ඉඩ ප්‍රමාණයක් ඒකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම මේකනේ මේ ඉන්ඩිකේටර්ස් ගත්තාම දෙකක් අපිට දකින්න පුළුවන්. මේ ඔයගලන්ට තිරේ දිස්වන විදිහට මේකේ වර්ණ දෙකක් තියෙනවා. සමහරලාට නිල් පාට තියෙන්න පුළුවන්, රතු පාට තියෙන්න පුළුවන්. තවත් සමහරක වාහනයක කොළ පාට සහ රතු පාට තියෙන්න පුළුවන්. ඉතින් අර මේකෙදි නිරූපණය කරන්නේ අර අපි ටෙම්පරේචර් ගේජ් එකේ මං අවස්ථා තුනක් කලින් හඳින්නවා. එකක් තමයි C අකුරෙන් දැක්වෙන කෝල්ඩ් කියන අවස්ථාව සහ H අකුරෙන් දැක්වෙන හොට් කියන අවස්ථාව සහ මිඩ් ලෙවල් එක නැත්නම් එන්ජින් එක වර්කින් ටෙම්පරේචර් එකේ තියෙන මැද අවස්ථාව. ඉතින් මේ කාරණා තුන මනාව නිරූපණය සඳහා තමයි මේ ඉන්ඩිකේටර්ස් දෙකම පාවිච්චි වෙන්නේ. කොළ පාටින් හෝ නිල් පැහෙන් දැල්වෙන ඉන්ඩිකේටරේ මගින් අදහස් වෙන්නේ කෝල්ඩ් අවස්ථාව නැත්නම් අර ටෙම්පරේචර් ගේජ් එකේ C කියන අවස්ථාව. ඒ කියන්නේ වාහනේ උදේට පණ ගැන්වුවාට පස්සේ එන්ජින් එක තියෙන්නේ කෝල්ඩ් ස්ටාර්ට් එකේ නැත්නම් සිසිල් අවස්ථාවේ තියෙන්නේ. මේ වෙලාවේ එන්ජිමේ උෂ්ණත්වය අඩුයි. එහෙනම් අපි සාමාන්‍ය වාහනේ ටෙම්පරේචර් ගේජ් එක ගත්තොත් C කියන පොසිෂන් එකේ තියෙන්නේ. ඉතින් මෙතෙන්දීපත් වෙන කොළපාට හෝ නිල් පාට ඉන්ඩිකේටර් එක. ඉතින් යම් ටික වෙලාවක් එන්ජින් එක කෝල් ෆාස් අයිඩල් වල ක්‍රියාත්මක වෙනකොට එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයට ක්‍රමානුකූලව ළඟා වෙනවා. ඒතකොට සාමාන්‍ය මීටර පූර්වයේ නම් C අකුරේ සිට මැද අගේ දක්වා මේ කටුව ගේජ් එක ක්‍රමානුකූලව ඉහළට එනවා. ඉතින් මෙතෙන්දි වෙන්නේ C අවස්ථාවේපත් වුණ කොළපාට හෝ නිල් පාට මේ දර්ශකය පහන නිවිලා යනවා. මේකෙන් අදහස් වෙන්නේ එන්ජින් එක ක්‍රියාකාරී උෂ්ණත්ව සීමාවට ආවා කියන අදහස. ඒ කියන්නේ C අකුරේ සිට වර්කින් ටෙම්පරේචර් ළඟා වුණා කියලක නිරූපණය වෙන්නේ මේ කොළපාටින් හෝ නිල් පාටින් දැල්වෙච්ච මේ ඉන්ඩිකේටර් පහන දැල්විලා තියලා නිවි යන අවස්ථාව. ඉතින් එතනින් එහාට වාහනේ ක්‍රියාකාරී උෂ්ණත්ව සීමාවෙම ක්‍රියාත්මක වෙනවා නම් මේ දර්ශක පහන නැවත දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ නැවත දැල්වෙන්නේ නැහැ. ඒකේ නිරූපණය වෙන්නේ මේ එන්ජින් එකේ thermo management system එක નિවරදිව ක්‍රියාත්මක වනවා කියන අදහස. ඉතින් ඊළඟට තව අවස්ථා දෙකක් මේකේ නිරූපණය වෙනවා. අපි තුමු උෂ්ණත්ව පාලන පද්ධතියේ යම් දෝෂ තත්වයකදී එන්ජිමේ ක්‍රියාකාරී උෂ්ණත්වය ක්‍රමානුකූලව H කියන සීමාවට අර අපි ටෙම්පරේචර් ගේජ් එකේ කතා කරපු මැද සීමාවේ සිට H අකුර දක්වා ක්‍රමානුකූලව ගේජ් එක ඉහළට යනවා නම් ඒක අපිට ඒ කටුවේ නැත්නම් ගේජ් එකේ ක්‍රියාකාරීත්වය නිරූපණය වුණත් දැන් මේ සිස්ටම් එකේදී ඒක නිරූපණය වෙන්නේ රතු පාටින් අර ඉන්ඩිකේටර් එකම නිවි දැල්වෙනවා. මේකෙන් අදහස් වෙන්නේ මැද සීමාවේ සිට එනම් ක්‍රියාකාරී උෂ්ණත්ව සීමාවේ සිට ක්‍රමානුකූලව H අකුර දක්වා නැත්නම් හොට් කියන සීමාව දක්වා ක්‍රමානුකූලව උෂ්ණත්වය ඉහළ යනවා කියන අදහස.
කියන්නේ රතු පාටින් මේ ඉන්ඩිකේටර් එක නිවි නිවි දැල්වෙන්න ගන්න. ඉතින් ඊට පස්සේ අවසානයේ මේකට ප්‍රතික්‍රමයක් නොවුනොත් එහෙම තවත් එන්ජින් එකේ උෂ්ණත්වය ඉහළ යනවා. මෙතෙන්දී ටෙම්පරචර් ගේජ් එක H අකුරේ උඩරිම සීමාවට ළඟා වෙනවා. මේ H අකුරේ උඩරිම සීමාවට ළඟා වුණ අවස්ථාවේදී මෙතෙන්දී ඇත්තටම වෙන්නේ මේ නිවි නිවි දැල්වෙච්ච රතු පාට ඉන්ඩිකේටර් එක දිගටම දැල්විලා පවතිනවා. අර නිවි නිවි දැල්වෙච්ච ඉන්ඩිකේටර් එක ඒ ක්‍රියාකාරීත්වයෙන් මිදිලා ඉන්ඩිකේටර් එක නිවෙන්නේ නැතුවම දිගටම දැල්වෙලා තියෙනවා. ඉතින් මේක තමයි මේ ඉන්ඩිකේටරේ නැත්නම් ටෙම්පරචර් ගේජ් එක නිරූපණය කරන අවස්ථා ටික මේ ඉන්ඩිකේටර්ස් දෙක හරහා නිරූපණය වන්නේ. ඉතින් සැලකිලිමත් වෙන්න ඔයාගේ වාහනේත් උදේට ස්ටාර්ට් කරාට පස්සේ මේ කොළ පාටින් හෝ නිල් පාටින් දැල්වෙන ටෙම්පරචර් කූලන් ටෙම්පරචර් ඉන්ඩිකේටර් එක උදේට නිවිල යන්න ඕන. නිවිල යනවා කියලා එන්ජින් එක ක්‍රියාකාරී උෂ්ණත්ව සීමාවට ඇවිල්ලා තියෙන්නේ. නමුත් යම් අවස්ථාවක මේ රතු පාටින් බ්ලින්ක් වෙනවා නම් නැත්නම් නිවි නිවි දැල්වෙනවා නම් හෝ දැල්වී දිගටම තියෙනවා නම් ඔයාගේ වාහනේ එන්ජින් කූලින් සිස්ටම් එකේ නැත්නම් තර්මෝ මැනේජ්මන්ට් සිස්ටම් එකේ ඉතාම ගැටලුකාරී තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ගැන අවධානය යොමු කරන්න, මේ ගැන දැනුවත් වෙන්න, වාහනේ මේ වගේ ප්‍රශ්නකට මුහුණ පානවන වාහන ධාවනය කරන එක වහා නවත්වන්න. සමහර විට මේ සීමාවන්දී ස්වයංක්‍රීය කට් ඔෆ් නැත්නම් ස්වයංක්‍රීය නැවතුම් ක්‍රියාත්මක වෙනවා, ස්වයංක්‍රීය සැලසුම් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේකෙදි වෙන්න පුළුවන් සමහර විට H අකුරටම ආවට පස්සේ එහෙම නැත්නම් රතු පාටින් ඉන්ඩිකේටරේ දිගටම දැල්වලා තියෙන සීමාවේදී තවදුරටත් මේ පද්ධතිය දෝෂ සහිතතාවය වළක්වා ගන්න ස්වයංක්‍රීයව වාහනේ චෙක් එන්ජින් බල්බ් එකත් දැල්වලා වාහනේ නැවතිලා තියෙන පුළුවන්, නවතින්න පුළුවන්, ක්‍රියාකාරීත්වය නවත්වන්න පුළුවන් තාවකාලිකව ඒ පරිගණක පාලන පද්ධතියෙන්. ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වාහනයක ගැන අපි දැනගන්න ඕන. ඉතින් මේ ඉන්ඩිකේටර් ගැන හොඳ දැනුවත් වෙන්න මේ වගේ ප්‍රශ්නකදී වහාම වාහනේ ධාවනය කරන එක නවත්තලා අදාළ කාර්මික මධ්‍යස්ථානයට ඔබගේ වාහන අලුත්‍රය කරන කාර්මිකයා ගාවට එහෙම නැත්නම් ඒජන්ට් සමාගම වෙත වාහනේ රැගෙන යාමට කටයුතු කරන්න ඒ සහාය පතන්න වාහන අලුත්‍රය කර ගැනීම සඳහා. හොඳයි, අදත් අපි කතා කරා මේ වටිනා වැදගත් වන ඉන්ඩිකේටරයක් ගැන මීටර් පූර්වයේ දැල්වන. ඉතින් මම වෙන්දත් කියනවා වගේ උදේට මේ දේවල් පරීක්ෂාවට ලක් කරන්න, ඒ ගැන අවධානය සිටින්න. අපි ඊළඟ දවසෙත් මේ වගේම ඕගලන්ට වැදගත් වන තවත් ඉන්ඩිකේටරයක් ගැන කතා කරමු.